දැන් මේ පෝට් සිටි දැන් මේ මොකක් අපි ඕන කෙනෙක් පිළිගන්නවා ආයෝජන ඕකේ ආයෝජන ගෙන්න ගන්න ඕන තමයි ලෝකේ නව මේ තත්ත්වෙත් එක්ක ගෝලීය තත්ත්වයන් එක්ක තනි රටකට ජීවත් වෙන්න බෑ ඒක හරි ඒක හින්දා තමයි ඒක පෝට් සිටි ආරම්භ කිරීම අවුලක් නෑ ඒක අලුත් නගරයක් හැටියට මූල්‍ය හරි මොන නම කිව්වත් ආයෝජකයෝ ගෙන්න ගන්න ඕනෑ කියන තත්ත්වයට අදාළ ව්‍යාපාර කළ හැකි තරම් බවට ඒකපත් කරන්න ඕනෑ කියන ප්‍රශ්නයක් නෑ හැබැයි රටේ ස්වෛරීත්වය රටේ ස්වාධිපත්‍ය බහුමික අඛණ්ඩතාවය ගෝලීය කලාපීය සුහදත්වය කලාපීය ආරක්ෂාව රටේ ජාතික ආරක්ෂාව ඇතුළු කාරණා ගොඩාක් එක්කත් ඒ වගේම රටේ වටිනායයි කියන සංස්කෘතික අගයන් ඒ ඔක්කොම තියා ගනිමින් ඕනේ එක කරන්න. ඒකට යටත්වයි කරන්න ඕනේ. හා පාරිසරික හැම එකක්. ඒ හැම එකක්ම ඒ ඔක්කොම ඩිලිවර් වෙලා මේ ආයෝජන කොච්චර ආවත් අපිට වැඩක් නැහැ. මං හිතනවා ආයෝජකයෝ මේ ගණිකාව ගෙන්න ගන්න ආයෝජක ගණිකා විවෘත කළා කියලාම ආයෝජකයෝ එන්නේ නැහැ. ඊළඟට කැසිනෝ ගහන්නම කියලා ආයෝජකයෝ එන්නේ නැහැ. ඊළඟට මේක චීනාට මේක දැන් සින්නක් කරව දීලා තියෙනවා. ඒ නිසාම දුන්නහම ආයෝජකයෝ ආ චීන සින්නක් කර ඉඩමක් යන් අපි ඒකට යමු 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 කියලා මේ යුරෝපෙන් හරි මැද පෙරදිගින් හරි දැන් විශේෂයෙන් ආසියාවේ නැගින මේ ආර්ථික නැම්මත් එක්ක ඉන්න ව්‍යාපාරිකව දනවතුන් එහෙම මේ එන්නේ නැහැ. එහෙමනම් ඉන්දියාවත් පාකිස්තානේ නැගියෙනවා බංගලාදේශේ නැගියෙනවා ඒ ඔක්කොම නැගියෙනවා මුළු ආසියාවම තමයි ඉදිරි ආර්ථික ලෝකේ බලවත් කලාපේ වෙන්නේ ඒක හරි. ඒතර ඒ ඔක්කොමත් එක තියාගත්ත ගමනක් යනවා. චීනෙට අක්කර හෙක්ටයාර ගණන් දුන්නාම ඉන්දියාව මොකද කරන්නේ? පාකිස්තානෙට මොකද වෙන්නේ? බංගලාදේශේ සම්බන්ධ කාර්යය මොකද්ද? ඇමරිකාව සම්බන්ධ ගන්න ක්‍රියාමාර්ග මොනවා වෙයිද දෙන්නේ? මොනවාද මුදල් විසුද්ධි කරන මැදිස්ථාන බවට පත් වෙනවා කියන අනුතුරව ඔතෙන් මොකද වෙන්නේ? ඒක ලෝකෙට ඇති කරන බලපෑමක්. ඒ නිසා එවැනි ඒවා ගැන කිසිවක් නොසිතා තමයි මේ මුළු මේකම හදලා තියෙන්නේ. මුළු කොමිෂන් නෝපබා පනත ඇතුළත් කෙටුම්පත් ඉදිරිපත් කරලා තියෙන්නේ එවැනිවා. ඒ මොකද හේතුව මේ පිස්සුවක් තියෙනවා ඇත්තටම මේ අපේ පාලකයන්ට මේ රටට තීරණාත්මක වැඩක් කරනකොට ඒක මහජනයට යොමු කළා පක්ෂත් එක්ක කතා කළා සිවිල් සොසයිටි එකත් එක්කත් කතා කළා ලොකු කාලයක් ඒකට දීලා දවල පත්‍රයක් හැටියට හරි මොකක් හරි මගුලක් හරි දාලා දාලා හිට මුළු සමාජය තුල සාකච්ඡාවක් ගන්න මොකෝ ටර්නින් පොයින්ට් එකක් හරෝම් ලක්ෂයක් පෝට් සිටි කියන්නේ ඇත්ත හොඳ පැත්තට ගත්තොත් එහෙම නැත්නම් ඉතින් චීනක පැත්තට හරවල තියෙනවා මම ටර්නින් පොයින්ට් වෙලා තියෙන්නේ කොයි පැත්තටද ටී චීනට මේක වෙලා තියෙනවා අපේ රටට ටර්නින් පොයින්ට් නැහැ අපි කියන්නේ අපේ රටට ටර්නින් පොයින්ට් එකක් කරන්න ඕනේ මේක ඒක හරි ඒ ටර්නින් පොයින්ට් එක හරෝම් ලක්ෂය ඕකේ ඒක කරන්න නම් අර විදිහට කටයුතු කරන්න ඕනේ නම් මුලින්ම දැනුවත් කිරීම තියා මේක තන්නේ කර ව්‍යාජ අනිතික මැදිහත් වෙලා තියෙන කබ්රාල්ල වගේ දිහා බැලුවාම මේකට මැදිහත් වෙලා මේලම් වොයිස් කට් දෙන්නේ මේ රට ගැන හිතලා කියන එක මේ ලෝකෙ මිනිහෙක් විශ්වාස කරන්නේ නැහැ. මොකද හේතුව කබ්‍රාල්ලාගේ හිස්ටරි එක ඉතිහාසය එහෙම එච්චර හොඳ එකක් කියලා නෙමෙයි අහලා තියෙන ඕන කෙනෙක් දන්න ප්‍රශ්න ගොඩක් එක්ක තිබුණේ. හෙජින් ගනුදෙනුවට අදාළ කාරණය, බෙන් මොකද්ද බොන්ඩ් එක අදාළ කාරණාවලට අදාළ කාරණා, අද පෝට් සිටිට අදාළ ඔහුගේ දරුවන් ඒකේ ප්‍රධාන නිල බවට පත් කළ තියෙනවා වුණා බැලුවා. කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් වෙන්න පුළුවන්. නැත්නම් නැහැ. මම පෙනීනවනම් මගේ පුතා නම් ඉන්නේ මම ඉතින් ෆයිට් එක දෙනවා තමයි පුතා ඉන්න තැන ආරක්ෂා කරන්න. ඒක මේ මිනිස්සුන්ගේ හැටි. ඒතකොට ඒ නිසා එවැනි කෙනෙක් කියනවා මේ රට අපි විශ්වාස කරන කිසිම සූදානම් නැහැ. ඒ නිසා ඔහුගේ නායකත්වයෙන් ඔහු වොයිස් කයිඩ් දෙන්න ඇත්තටම පෝට් සිටි එක ආරම්භ කිරීමට බලපාපු සුද්ධ වූ අරමුණට ඩැමේජ් කරනවා. මේක මං හිතන්නේ ගෝඨාභය තේරුම් ගන්න ඕන එකක්. ඒක මහින්ද රාජපක්ෂ තේරුම් ගන්න ඕන එකක්. පෝට් සිටි එක ආරම්භ කළේ මේ මහින්ද රාජපක්ෂලා නෙමෙයි. 2001 රිගේනින් ශ්‍රී ලංකා රනිල් වික්‍රමසිංහ සංකල්පයක් කරගෙන ආවා. ඊට පස්සේ ඒක මූල්‍ය නගරයක් හැටියට කරන තත්ත්වයක් ආපහු විකාශනය වෙලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. නම මොකක් වුණත් කමක් නෑ. ආයෝජනය ගේන්න ඕනේ. නිදහස් ආයෝජන කලාප, නිදහස් නිෂ්පාදන කලාප ඕනේ කියන එක ලෝකෙ පිළිගන්න එක. ඒක හරි. ඒ නිසා මේ ගේන්න අද මේක තන්නේ කරම් වෙනම රටක්. මේකේ අර මොන්ටිවීඩියෝ සම්මුතියට අනුව තියෙන කරුණු හතරම මේකේ දෙනවා. වෙනම කලා වෙනම ජනගහනයක් ඉන්න ඕකේ මේක වෙනම දේශ සීමාවක් තියෙන භූමියක් තියෙනවා ඒ වගේම ජාත්‍යන්තර ගනුදෙනු කරන්න පුළුවන් ස්වාධීනෝ පාර්ලිමේන්තුව ඕනේ නැහැ අධිකරණ කතන්දර බලපාන්නේ නැහැ බේරුම් කරන ක්‍රියාවලිය අධිකරණයට පිටින් එතන කරගන්න ඕන කරගෙන යනවා ඇතුළේ දෙගොල්ලෝ ගහගත්ත ආයෝජකෙක් හරි වැඩුම් කරුවෙක් හරි ගහගත්තා නම් පෝට් සිටි කලාපය තුළ ඒක අපේ අධිකරණ පද්ධතිය තුළ විසඳගත යුතු ප්‍රශ්නයක් මිසක් ඒක වෙනම අධිකරණයක් ඇතුළේ එහෙ තියෙන්න බෑ ඒවා අපේ අධිකරණ පද්ධතිය තුළ තියෙන්න ඕනේ එතකොට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනට චක්‍රලේඛින් ගහලා තියෙන මේක ශ්‍රී ලංකාව සතු භූමියකට අදාළ කොටසක් කියන ගහලා තියෙන. ඒකට ඩැමේජ් දෙන්න දෙන්න බෑ. ඒක මහ නගර සභාව කොළඹ නගර සභාවට යටත් වෙන්න ඕනේ. අනික පළාත් සභාව පනතට අනුව අද ඒකේ ඒ බලය බෙදාහරින ක්‍රියාවලියට අදාළ විෂයන් ගණනාවකට අදාළ වැඩ ටිකක් ඒකේ තියෙනවා. ඒ ඔක්කොම වළංගු වෙන්න ඕනේ. ඒවට ඕකේ නම් විතරයි එන්න ඕන ආයෝජක එන මොකක් හරි එන්න ඕනේ. එහෙම නැතුව මේ උම්මා එකක් දුන්නට පස්සේ අපි මේ ඊට පස්සේ මුළු ඔක්කොම ඇඟම දීලා හරියන්නේ නැහැ. උම්මා එකක් දුන්නට පස්සේ ඇඟට කොට වෙන්නත් ඉඩ දෙනවා.
එහෙම බෑ එහෙම ඕක තමයි මේ මේ දොන්ජුවන් ධර්මපාලට දොන්ජුවන් ධර්මපාල කළේ තේකයි ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ දොන්ජුවන් ධර්මපාල වර්ගයේ කෙනෙක් වෙන්න එපා එහෙම වෙන එක තමයි මේකෙන් වෙන්නේ අර පුතුගීසින්ද ගෙරිහමක කොටසක් ඉඩගත් දුන්නාට පස්සේ නේ ඔක්කොම ටික දාගන්නේ මේක එහෙම නෙමෙයි මේක ලිඛිතව දෙනවා දොන්ජුවන් ධර්මපාලත් ලිඛිතව දෙන්නේ ගිවිසුමකින් කෝට්ටේ රාජධානී පාවා දෙන්නේ ඒකම තමයි මේ මේක ඉතහපක් ඇත්තම කියනවා නම් එහෙම ප්‍රභාකරන් ඊලාම් රාජ්‍ය ගත්තා නම් අපිට මෙච්චර ඩැමේජ්ජක් වෙන්නේ හේතුව මොකද ඌ මොනෝ වුණා ලංකා උතුරේ එකෙක් නේ අපිත් එක්ක හිටපු එකේ කමක් නැහැ කියලා හිතෙනවා නේ කාත් එක්කින් බැලුවා වෙනම රාජ්‍යයක් ගත්තට දැන් බැලුවහම මේ වෙනම මේ අපිට කිසිම සම්බන්ධයක් නැහැ චීනේ සම්පූර්ණ නායකත්වයේ දීලා හිටන් අන්තික බූදේශපාල මේකේ කිසිම වගන්තියක් නැහැ බූදේශපාලනික තත්ත්වේ නිසා ඇතිවෙන නැෂනල් සිකියුරිටි එකට එන බලපෑම් පිළිබඳව කිසිම වගන්තියක් මේක නැහැ හිතලම නැහැ හැබැයි සෞභාග්‍ය දැක්මේ ප්‍රධාන සටන් පාඩම මොකද්ද ජාතික ආරක්ෂාවේ එකම දෙවියා මමය බේරා ගන්න විරුවා මමය අර මොකද්ද කවුද මන්ද කුමාරයා මමය කියලා තමයි ආවේ බලන්න ජාතික ආරක්ෂාව කී කියා තමයි ආවේ නමුත් පෝට් සිටිට අදාළව ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රොබ්ලම් එක අමතලා නැහැ එහෙම එකක් ගන්න වගන්තියක් ගන්න නැහැ ප්‍රධාන ප්‍රශ්නයක් ඒක එහෙම තියෙනවා ඊළඟ මේ රට ඇතුලේ බදු කතන්දර ටික ඒක ඇතුලේ ෆ්‍රී එතකොට රට ඇතුලේ ඉන්න එකෙකුත් මේක ඇතුලේ තියෙන මුදලාලි කෙනෙක් ඒක ඇතුලේ ගිහිල්ලා ඒකට ඇතුලේ හිටන් ගුහම් බදුලින් ෆ්‍රී තියෙන බද්දක් නැති වෙනවා මේකේ තියෙන බද්දක් නැති වෙනවා එතකොට දේශීය ආදායම් බදු පනත මේකට අදාළ වෙන්නේ නැහැ මේවා වාග් දේවල් කත් මිනිසුන්ට කියා දෙන්න ඕනේ මේක තන්නි කරම දැන් මං හිතනවා ඔය අපි විතර ගණන් ගත්තේ උසු නැහැ මුරුත්ත්‍ය ආනන්ද අම්දුරලා සහ විජේදාස රාජපක්ෂලා කියන ඒවා ඒවා ඒගොල්ලෝ කොහේ ඉන්නද කියලා අදහස මොකක් කියයිද කියලා අපි දන්නේ නැහැ නමුත් අපි අනුතරම් ගෝනෝ අපේ රටේ ජනතාවට දැන් මේ පාස්කු ප්‍රහාරයේ සම්බන්ධ කාරණය මම දැක කාර්දිනල්තුමා කියලා තිබුණා මේක මේ ආගමික අන්තවාදයට අදාළ පාර්ශවයකින් වෙච්ච එකක් නෙමෙයි මේක මේ දේශපාලන බලය අත්පත් කර ගැනීමට අදාළ කණ්ඩායමකින් වෙච්ච එකක් කියලා. ඒ තුමා තාම නම් කරන්නේ නැහැ ඒක ඍජුව කවුද කියලා. නමුත් යහපාලනේ කාලේ තමයි මේක වෙන්නේ. එතකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ. එතකොට ඒ දෙන්නට ඕන වෙන්නේ නැහැ. ඒ දෙන්නගේ තියෙන ආණ්ඩු තියෙන කාලේ බෝම්බයක් ගස්සවගෙන මහජනයාතුල අප්‍රසාදයක් ඇති කරගන්න ඕනේ නැහැ කියලා මේ නිකන් 2-2-4 කියන්න පුළුවන් ඕන මිනිහෙකුට තේරෙනවා. මම කියන්නේ. එතකොට එහෙනම් කවුද? එතකොට ලංකාවේ දේශපාලන බලය අත්පත් කරගන්න හැදුවේ ඒ වෙලාවේ ඉන්දියාවෙන් ඇහිලා නෙමෙයිනේ. ඡන්දෙට එන්න හැදුවේ. එහෙනම් කවුද කියන ඕන කෙනෙකුට තේරෙනවා. ඒක කාදිනල්තුමාට අපි කියනවා ඒක කෙලින්ම කියන්න කියලා. නැතුව නිකන් තියෙති නැති ප්‍රශ්න ටික තවදුරටත් නඩත්තු කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඒක කෙලින්ම මේක කිව්වා නම් මේ ප්‍රශ්නේ අපිට හරියට ඉඩක් ගහලා බේරගන්න පුළුවන්. ඒවා එකක්වත් වෙන්නේ නැහැ. ඒවා කොහොම වෙනම විදියට තමයි වෙලා තියෙන්නේ. කිව්වේ අපි පරසක්වල ගහනවා මේ මාන්තවාදී මුස්ලිම් එකට දෙනවා වැඩේ කියලා තමයි ආවේ. ඒකට සාපි කතාව දාලා වද කොත්තු වඳ මේවා සේරම කියාගෙන තමයි ආවේ. අද ඒවා මීක් නැහැ. ඒ ගැන කිසිම සම්බන්ධයක් අසද්දයක් නැහැ. අපි කියන්නේ එකට අදාළ අය වත්තරක් උඩ ගන්න. වඳ කරපු අය කො ඒ අය ගෙන්නලා අත්තරක් උඩ අරගෙන. වහම දඩුවම් කරන්න කියන කියන්නේ. පාස්කු ප්‍රහාර සම්බන්ධුණු සිල් දින අත්තරක් උඩ අරගෙන වහම දඩුවම් මොකක් නැහැ. දැන් වෙන වෙන මේ ඩමි අත්තඩංගුවට අරගෙන නායකයෝ කීකී හඳුල දෙනවා. යහපාලන කාලේ අත්තඩංගුවට ගත්ත හාදියා නායකයා කියලා දැන් දන්නවා. එහෙම කියාගෙන තමයි එන්නේ. ඒ නිසා ඒවා කොම වෙන වැඩක්. මේකට එහෙම කිසිම උවමනාවක් රටට අදාළව මැදියත් දැන් නඩු ටිකෙන් නිදහස් වෙන්නත් කරගෙන ගිය හොරකම් තක්කඩිකම් ටික තවදුරටත් කරගෙන යන්නත් තිබුණු උවමනාව ඇර වෙන කිසිම උවමනාවක් ඒ පසුගිය ජනාධිපතිවරණේ පසුගිය මහමැතිවරණේදීත් මේ කණ්ඩායමට තිබුණ නැහැ කියන එක අවධාරණය කරන්න ඕනේ. ඒ නිසා දැන් හොඳට අස්තර බලන්න ඔබ සිහිනවල ඉන්නවා නම් 69,20,000 කියන්නේ සිහිනවලට ඉන්නවා නම් ආපසු හැරි බලන්න ඔබට දැන් දැනෙන්න පටන් අරන් ඇති. ඇඟට දැනිලා ඇති, සාක්කුවට දැනිලා ඇති, හිතට හදවතට දැන් දැනිලා ඇති, නිදහසට දැන් දැනිලා ඇති, Facebook එහෙමත් තහනම් කිරීමට අවශ්‍ය කරන ක්‍රියාවලීන් ලැහැත්ති කරමින් ඉන්නවා. ඒකට අදාළ නීති රීතිත් එනවා. දැන් කතා කරන්න තියෙන පින්තූරයක් උමාරු කරගන්න තියෙන අදහසක් කමෙන්ට් එකක් දාක්වන්න තියෙන අදහසත් අපිට ක්‍රමානුකූලව හෙට අරිද්ද වෙනකොට අහෝසි වෙයි. අපිට නෙමෙයි එම ආණ්ඩුවේම මන්ත්‍රී කෙනෙක් වෙන ජනාධිපති නීතිඥ හිටපු නීතිඥ සංගමේ සභාපතිද වන විජේදාස රාජපක්ෂ මහත්තයා කියන විදිහට එතුමාටද ඒ නියම භාෂාවෙන් ඒ ලොකු තැන විසින් කතා කරපු එක ගැන එතුමා මාධ්‍යමවත් කියලා කිව්වා. එතුමාට එහෙම නම් සාමාන්‍ය ඔබ 69,00,000 වෙන ඔබට වෙන්නේ මොකද කියන එක දැන් තේරුම් ගන්න ඕන. අසේල සම්පත් සම්බන්ධයෙන් කාරණේ වුණත් එහෙමයි. අසස්සාලි මැතිතුමා සම්බන්ධයෙන් කාරණේ වුණත්, ශානි අබේසේකර මැතිතුමා සම්බන්ධයෙන් වුණත් අපි ඒවා දකිනවා. ඒවා කොහොමද ලොක් කරගෙන යන්නේ කියලා. ඉතින් ඒ නිසා මේක රට වනසන, රට අනිත් පැත්තට ගෙනියන, අපි යම් ප්‍රමාණයකින් රට 2015 ගෙනල්ලා ස්ථාවර කළා යහපත් මනුස්සකමින් පිරුණු රාජ්‍යයක් හැටියට ලෝකයා ඉදිරියේ ඔසවා තබපු එක එහෙම් පිටින්ම අනිත් පැත්ත හරවනවා. ඒක නිසා තමයි වේදනාව තියෙන්නේ. ඒ නිසා අපේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා
සියලුම පුරවැසියන්ගෙන් වදිමු සටන් වහාම මාතෘභූමිය මේ යන ගමන වළක්වන්න අවශ්‍ය කරන දායකත්වය ඉන්න තැන්වල ඉඳගෙන දෙන්න අපේ ශිෂ්‍යයන්ට කියනවා වදින්න සටන් මාතෘභූමිය පාවා දීමට එරෙහිව රට ඇතුලේ තව රටක් හදන එකට එරෙහිව රටේ ස්වෛරීත්වයට හානි කිරීමට යන ගමන රටේ නිදහස භෞමික අඛණ්ඩතාවය ස්වෛරීත්වය කලාපීය නිදහස රටේ ජාතික ආරක්ෂාවට කරන්න යන මේ හානිය වැළැක්වීම සඳහා සටන් වදින්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වෙනුවෙන් ප්‍රජාතාන්ත්‍රික තලයේ කළ හැකි සියලුම සටන් උපාය මාර්ගයන් සටන් ක්‍රම ඒ වෙනුවෙන් පාවිච්චි කළා පාවිච්චි කරන්න ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඉතින් මේ රටේ දේශපාලන පක්ෂ වලින් පක්ෂ ભેදයෙන් තොරව ආගමික සංවිධාන වලින් ඒ ආගමික ભેද වලින් තොරව ජාතික සංවිධාන වලින් ඒ ජාතිකත්ව ભેද වලින් තොරව ශිෂ්‍ය ආදී හැම කෙනෙක්ගෙම අපි ඉල්ලා සිටිනවා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය තම ඓතිහාසික භූමිකාව එදා ඉතිහාසයේ සිදු කරලා යහපාලනය ගෙනල්ලා මේ රට විශාල විශල් රාජ්‍යයක් බවට විශිෂ්ට රාජ්‍යයක් බවට ක්‍රමානුකූලව ගේන්න අවශ්‍ය කරන ඒ ප්‍රතිපත්තිමය ස්ථාවරයන් එවන් නෛතිකමය බවට පත් කරපු ක්‍රියාවලිය නැවත වතාවක් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය කරන මැදිහත් වීම වෙනුවෙන් කිසිදු අඩුවක් නොකොට මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට පින් දෙමින් උන්වහන්සේට කරන සංග්‍රහයක් හැටියට සැලකිල්ලක් හැටියට මතු කරමින් අපි කටයුතු කරනවා. ඒ සඳහා ජාතික ව්‍යාපාරයක් හැටියට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඒ සඳහා කිසිදු පැකිලීමකින් තොරව මුහුණට මුහුණ සටන අඛණ්ඩ සටන අතරමැද කිසිදු සාකච්ඡාවකින් තොරව මාතෘභූමියේ ස්වෛරීත්වයේ නිදහස භෞමික අඛණ්ඩතාවයේ කියන එක සම්බන්ධ කාරණේදී අතරමැද කිසිදු සමාදානයකින් තොරව සටන් වැදීම සඳහා සිය නායකත්වය හැංගි හැංගි නෙමෙයි මහපාරේ එලි පිට මූණට මූණ ඒකට අදාළ නායකත්වය දෙනවය සටන් වදිනවය කියන එක අවධාරණය කරමින් ඒ සඳහා සියලු දෙනාම එකතු වෙන්නේ කියන ආරාධනාව කරමින් අදහස් දැක්වීම සමත් කරන බොහොම ස්තුතියි.